තෙරුවන් සරණයි. ජාතික රූපවාහිනිය හා දිනමය පුවත්පත එක්ව සංවිධානය කරන ජාතික පාසලේ තවත් බෞද්ධ ශිෂ්ටාචාරය පාඩමක් අපි ආරම්භ කරන්නයි ලෑස්ති වෙන්නේ. දරුවනේ, අපි පහුගිය දවස්වල දිගින් දිගටම සාකච්ඡා කළ අපේ විෂයට අදාළව ප්‍රධාන මාතෘකා රාශියක්ම අපි මේ එන 2012 උසස් පෙළ විභාගයේ කේන්ද්‍ර කරගෙන විභාගයට ඔබට ඉතා වැදගත් වෙන තවත් පාඩමක් සාකච්ඡා කරන්නයි ලෑස්ති වෙන්නේ. මා විශ්වාස කරනවා අද මේ අවස්ථාවේ මේ පන්ති කාමරේ රැඳී ඉන්න ආදරණීය දුවදරුවන්ට විතරක් නෙමෙයි, අපිත් එක්ක මේ වෙලාවේ රූපවාහිනියෙන් ආලින්දේ සිට අපව නරඹන ඒ දුවදරුවන්ට ආදරණීය දෙමාපියන්ටත් මේ පාඩම ඉතා වැදගත් වේ කියලා. ඒ මොකද අද අපි සාකච්ඡා කරන්න යන්නේ මේ අපේ ලෝකයේ සම්බන්ධයෙන් ඉතා වැදගත් වෙන බෞද්ධ මතයක් ගැන. ඔබ දන්නවා බමුණන්ගේ කාලේ සමාජයක් හැදිලා සමාජයට මිනිස්සු නිර්මාණය වුණේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් දේවාදී අදහසක් ඉදිරිපත් කළා. එක කලේ මහා බ්‍රහ්මයා කියන එක අපි කතා කරලා තියෙනවා මීට කලින්. එහෙනම් අපි මේ සමාජය බිහි වුණේ කොහොමද, මේ සමාජයට මිනිස්සු බිහි වුණේ කොහොමද කියන කාරණය සාකච්ඡා කරන්නයි ලෑස්තිය. ඒ අනුව අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කියන සමාජ ප්‍රභවය හා විකාශනය කියන ප්‍රධාන මාතෘකාව. සමාජ ප්‍රභවය හා විකාශනය, ඇත්තරම සමාජයේ බිහි වෙලා සමාජයේ වැදගත්ම සංඝටකය වෙන මිනිස්සු බිහි වෙන්නේ කොහොමද, මේක තමයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව. මේ සමාජ සම්භවය හා සම්බන්ධ කරුණු කාරණා ගැන හොයලා බලද්දී විවිධාකාරයේ මතවාද දකින්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම ඈත අතීතයේ ක්‍රිස්තු පූර්ව 1500න් පස්සේ සමාජයේ බලය අල්ලාගත් බ්‍රාහ්මණිකයන් විසින් ඉදිරිපත් කරන්ට දෙන්නේ ඊශ්වර නිර්මාණවාදී අදහසක්. මොකක්ද ළමයි මතය? ඊශ්වර නිර්මාණවාදී අදහසක්. මේ ඊශ්වර නිර්මාණවාදී අදහස බමුණන්ගේ කාලේ තියෙද්දී අනිත් පැත්තට අපි දකිනවා 14 15 වෙනි සතවර්ෂ වලින් පස්සේ යුරෝපයේ කේන්ද්ර කරගෙන දේවරම්වාදී මත ඉදිරිපත් වෙනවා. ලෝකයේ මැව්වේ දෙවියන් වහන්සේ මේ කියන විදිහට. එතකොට ඒක තවත් මතයක්. ඊළාට අපි දකිනවා විශේෂයෙන්ම ලෝකයට කතා ප්‍රවෘත්ති සපයන ග්‍රීක දේව කතාන්දර. ග්‍රීක දේව කතාන්දර වලත් මේ සම්බන්ධයෙන් විවිධ මතවාද ඉදිරිපත් වෙලා තියෙනවා. ඊළාට වර්තමානයේනකොට අපි දකිනවා නූතන විද්‍යාවත් එක්ක නවීන විද්‍යා ප්‍රබන්ධ බිහි වෙලා තියෙනවා. මේ කියන ප්‍රධාන මතවාද ආශ්‍රයෙන් බෞද්ධ මතය මොකක්ද කියලා හඳුනා ගන්නයි අපි ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි ඊට මත්තෙන් නැවතත් මේ ප්‍රධාන මතවාද සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනි. දරුවනේ, කඨෝපනිෂදය කියන ග්‍රන්ථයේ සඳහන් වෙනවා සර්ව බලධාරී මහා බ්‍රහ්මයා විසින් බිත්තරයක් ගෙනල්ලා ඒක දෙකට පල්ලා ඉන් අනතුරුව මේ ලෝකය මැව්ව ආකාරය ගැන. ඒ කඨෝපනිෂදයේ තියෙන මේ කාරණයත් එක්ක අපිට හිතෙනවා ලෝකය මැව්වේ මහා බ්‍රහ්මයාද කියලා. බ්‍රාහ්මනෝසි මුකමාසිත් බාහු රාජානි හක්ෘතක් ඌරු තදස්ස යද්වෛෂ පද්භයම් ශුද්‍රෝ අජායත. ඒ ඍග්වේදයේ දහන මණ්ඩලයේ 90 ශ්ලෝකයේ සඳහන් වෙන ප්‍රකාශයට අනුව අපිට හිතෙනවා මහා බ්‍රහ්මයාගේ මුකෙන්ද බමුණු, දෙබාහුවලෙන්ද ක්ෂත්‍රියයන්, කලවායුක්මෙන්ද වෛශ්‍යයන්, යටිපතුලින් දෙපතුලින්ද ශුද්‍රයන් කියලා. ඒතර අපි දකිනවා දැන් සමාජය සම්බන්ධයෙන් මිනිස්සු මැවීම සම්බන්ධයෙන් මහා බ්‍රහ්මයා පදනම් කරගත්ත ඊශ්වර නිර්මාණවාදී අදහසක්. ඊළඟ කාරණය තමයි දරුවනේ මම කලින් මතක් කළා ඔබට දේවරම්වාදී මතය. අපි දන්නවා බයිබලයේ ප්‍රදාන කරගත්ත බොහෝ විවිධ ආගම්වල සඳහන් වෙනවා මේ දෙවියන් වහන්සේ ලෝකේ මැව්වා කියලා. දෙවියන් වහන්සේ විශේෂයෙන්ම බයිබලයේ සඳහන් වෙනවා දෙවියන් වහන්සේ දවස් 7කින් මේ ලෝකේ මැව්ව ආකාරය ගැන, 7 දවස විවේකී දිනයක් හැටියට පවත්වපු ආකාරය ගැන. අපි දන්නවා ආදම් සහ ඒවගෙන් ඔබ මම පැවතෙනවායි කියලා ඒ ආගම්වල උගන්වන ආකාරය ගැන. එතකොට මේ දේවරම්වාදී මතයත් අපිට මේ සමාජ සම්භවය හා විකාශනයේදී ඉතා වැදගත් වෙනවා. අපි මීළඟට ලෑස්ති වෙන්නේ ලෝක සම්භවය හා සමාජ සම්භවය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරලා දෙන්න. දරුවනේ, ඔබ හුඟක් වෙලාවට පටලව ගන්නවා මේ කාරණා දෙක. මතක තියාගන්න ලෝක සම්භවයයි සමාජ සම්භවයයි කියන්නේ කාරණා දෙකක් බව. මතක තියාගන්න බුදුරජාන් වහන්සේ ලෝකේ හැදිච්ච හැටි ගැන, ලෝකයේ ආරම්භය ගැන, ලෝකයේ බිහිවීම ගැන කිසිම අවස්ථාවක අදහස් පළ කළේ නැහැ. ආමඳුරනේ, බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්න ඇහුවාම බුදුරජාන් වහන්සේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්න ක්‍රම හතරක් අපි දන්නවා. ඒ පිළිතුරු ක්‍රම හතර අතර එනවා තපනීය කියලා ක්‍රමයක්. තපනීය ක්‍රමේදී බුදුහාමුදුරුවෝ ප්‍රශ්නට පිළිතුරු දෙන්නේ නැහැ. පැත්තකට දානවා, ඉවතට දානවා.
ඒ තපනිය ගණයට දාපු ප්‍රශ්නයක් තමයි මේ ලෝකයේ ආරම්භය ගැන. එහෙනම් මතක තියාගන්න ලෝක සම්භවය සම්බන්ධයෙන් බුදුදහම අදහස් ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙනම් පුතේ කියන්න මට මොකක් සම්බන්ධයෙන්ද අදහස් ඉදිරිපත් කරන්නේ? සමාජ සම්භවය ගැන. සමාජය මිනිස්සු මැවීම සම්බන්ධයෙන් මිනිස්සු බිහිවීම සම්බන්ධයෙන් තමයි බෞද්ධ මතය ඉදිරිපත් වෙන්නේ. ඒ හින්දා ලෝක සම්භවය නොව සමාජ සම්භවය බව මතක තියාගන්න. හැබැයි බමුණු බිත්තරයකින් ලෝකෙම වුණා. එතකොට වෙනත් දේවාදී ආගම්වල දෙවියන් වහන්සේ ලෝකෙම ඇව්වා. එහෙම කියන්නේ අපේ ආගම හේතුඵලවාදී, එකට එකක් සම්බන්ධ වෙනවා, පටිච්ච සම්පන්නවාදී. ඒ හින්දා බෞද්ධ අදහස පුතේ මොකක්ද සම්පූර්ණයෙන්ම එකින් එකට සම්බන්ධ වෙන ඉගැන්වීමක්. එහෙනම් අපි ලෑස්ති වෙන්නේ මේ බෞද්ධ මතය සම්බන්ධයෙන් හොයලා බලන්න. එහෙනම් මතක තියාගන්න ලෝකයේ ආරම්භය සම්බන්ධයෙන් ලෝකයේ මැවීම ගැන බුදුදහම අදහස් දරන්නේ නැහැ. මේ වෙලාවේ අපේ වැඩසටහන සම්බන්ධයෙන් දෙමාපියනුත් එක හොඳින් මතක තියාගන්න ඕනි ලෝකය ගැන, ලෝකයේ මැවීම ගැන ගෞතම බුදුහාමුදුරුවෝ කියන්නේ නැති බව. රයිට්. ඊළඟට අපි ලෑස්ති මේ ලෝක සම්භවය නැත්තම් සමාජ සම්භවය සම්බන්ධයෙන් එන බෞද්ධ මතය ගැන කරුණුකාරණා හොයලා බලද්දී ඊට පදනම් කරගන්න පුළුවන්, ඉවහල් කරගන්න පුළුවන් මූලාශ්‍ර ගැන හොයලා බලන්න. ඒ ඉවහල් කරගන්න පුළුවන් මූලාශ්‍ර අතර විශේෂයෙන්ම අපිට වැදගත්කමක් තියෙනවා දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය හා දීඝනිකායේ චක්කවත්තී සීහනාද කියන සූත්‍ර දෙක. සර්, බෞද්ධ සූත්‍ර දේශනාවන් එක් එක් නිකායන් වලට බෙදා දැක්වීමට කිනම් හේතුව පදනම් වේ තිබෙනවද? ඔව්, ඇත්තරම අපි සූත්‍ර පිටකේ දිහා බැලුවාම අපි දකිනවා දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුත්තක නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා නිකායන් පහකට කඩලා දාලා තියෙනවා. මතක තියාගන්න නිකායන් පහක් කියන්නේ මේ භික්ෂුන් වහන්සේලා අතර ඇතිවෙච්ච අර්බුදයක්, එම නැත්තම් ඝට්ටනයක් එහෙම නෙවෙයි. මේ නිකායන් වශයෙන් මේ සද්ධර්මය වර්ග කිරීම සඳහා පළවෙනි ධර්ම සංගායනාවත් එක්ක ඉතිහාසයක් අපි හොයලා බලන්න ඕනේ. දරුණේ, පළවෙනි ධර්ම සංගායනාවේදී මේ බුදුරජාන් වහන්සේ විසින් 45 තිස්සේ දේශනා කරන්නට ඉදිරිච්ච සද්ධර්මය වර්ග කරන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් අර්බුදයක් පැනනගෙන පටන් ගත්තා. අපි දන්නවා මෙතන බුදුරජාන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික වෙච්ච ආනන්ද මහරහතන් වහන්සේ ඉන්න වෙලාවක භික්ෂුන් වහන්සේලා මේ අතර මේ සම්බන්ධයෙන් අර්බුදයක් හදාගත්තා. ඇත්තරම කොහොමද වර්ග කරන්නේ කියලා. සමහර හාමුදුරුවෝ කට්ටියක් කිව්වා අපි බුදුහාමුදුරුවෝ මුල් අවුරුදු 5 කියපු ටික එක ගොඩකට දාමු. ඊළඟ අවුරුදු 5 කියපු ටික තව ගොඩකට දාමු. අන්තිම අවුරුදු 5 කියපු ටික තව ගොඩකට දාමු. මෙම කාලය අනුව බෙදා දක්වමු කියලා. දැන් ඔබ දන්නවා බුදුරජාන් වහන්සේ ආසන්න වශයෙන් සූත්‍ර දේශනා 18,000කට ආසන්න ප්‍රමාණයක් දේශනා කළා. ඒ සූත්‍ර දේශනා තනි පුද්ගලයෙකුට මතක තියාගන්න බැහැ. ධාරණිස්මතීන් අතර අග්‍රස්ථානය ගත් ආනන්ද හාමුදුරන්ට හැරෙන්නට. අපි දන්නවා ද්විතීය සම්බෝධියාවදී අවසානයත් එක්ක ආනන්ද මහරහතන් වහන්සේ නැත්නම් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාන් වහන්සේගේ ස්ථිර උපස්ථායකයා බවට පත් වෙනවා. එතකොට ඒ වගේ වෙලාවක ආනන්ද හාමුදුරුවන්ට පුළුවන් වුණාට මේක මතක තියාගන්න සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාට බෑ. ඒකයි මෙහෙම වර්ග කරන්නේ. තව කට්ටියක් කිව්වා අපි බුදුහාමුදුරුවෝ බ්‍රාහ්මණයන්ට කියපුවා එක ගොඩකට දාමු. ක්ෂත්‍රියන්ට කියපුවා තව ගොඩකට දාමු. වෛශ්‍යයන්ට කියපුවා තව ගොඩකට දාමු. එහෙම කුලානුව අපි වර්ග කරමු කියලා කිව්වා. නමුත් භික්ෂුන් වහන්සේලා ඒකට එකඟ වෙන්නේ නැහැ. ඊළඟ අවස්ථාවේදී තවත් මතයක් ආවා අපි බුදුහාමුදුරුවෝ මගධ රටේ කියපුවා එක ගොඩකට දාමුකෝ. වත්ස රටේදී කියපුවා තව ගොඩකට දාමුකෝ. කොසල් රටේදී කියපුවා තව ගොඩකට දාමු කියලා. නමුත් ඒ සම්බන්ධෙනුත් එකකතාවයක් එන්නේ නැහැ. අවසානයේ දරුවනේ සූත්‍ර දේශනාවේ ස්වභාවය දිහා බැලුවා, බල්ල වර්ග කරන්න තීරණය කළා. පුතේ, සූත්‍ර දේශනා තියෙනවා දීර්ඝ සූත්‍ර දේශනා, දිග සූත්‍ර දේශනා. මේ දීර්ඝ සූත්‍ර දේශනා දානවා කොහෙටද කියන්නේ? දීඝ නිකායට. කොහෙටද පුතේ? දීඝ නිකායට. මේ අතරතුරේදී තවත් සූත්‍ර දේශනා තියෙනවා, හරි කුඩයි, බොහෝ විස්තර නැහැ. ඒවා දානවා දරුණේ කුද්දක නිකායට. දැන් දිග සූත්‍ර දේශනා දීඝ නිකායට දානවා, කුඩා සූත්‍ර දේශනා කුද්දක නිකායට දානවා. තව ඒවා තියෙනවා දරුණේ, දිගත් නැහැ කුඩත් නැහැ, නිකන් මධ්‍යස්ථයි අතරමැද. ඒවාවිල්ලා මජ්ඣිම නිකායට දානවා. මෙහෙම වර්ග කළාට පස්සේ තවත් සූත්‍ර දේශනා ටිකක් තියෙනවා, හැම එකම අංකයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ යම් කිසි අංකයක් යම් ඉලක්කමක් පදනම් කරගෙන ධර්මයේ දේශනා කරපු අන්නේ අංක පිළිවෙලට දේශනා කරපුවා අංගුත්තර නිකායට දානවා. අන්තිම ටිකක් ඉතුරු වෙනවා, හැම දෙයක්ම එකට එකහු කළා, සංයුක්ත කළා, සංයුක්තක නිකාය හදනවා. රයිට්. අපි දැන් ආපහු අපේ පාඩම සම්බන්ධයෙන් ඉන්නයි ලෑස්තියි. මේ දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය හා
දීඝනිකායේ චක්කවත්තී සීනාද සූත්‍රයේ මෙහිලා අපිට ඉතා වැදගත් වෙනවා. මම විශේෂයෙන් මෙහි කතාව විස්තර කරද්දී දීඝනිකායේ අග්ගණ සූත්‍රේන කතන්දරය ඔබට වැඩි වශයෙන් අවධානයට ලක් කරනවා. රයිට්. ඒ හා සම්බන්ධ රූපරාම පෙළක් තියෙනවා. අපි රූපරාම පෙළ නරඹන අතරතුරේදී පාඩම පැහැදිලි කර ගමු. රයිට්. ඇත්තටම දීඝනිකායේ අග්ගණ සූත්‍රය බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ආරම්භයයි ඊළඟට විකාශනයයි සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ඉතා වැදගත් මූලාශ්‍රයක්. පුතේ ලෝකේ ඉරවල් හතක් පායනවා. ඉරවල් හතක් පායලා තමයි මේ ලෝකේ විනාශ වෙන්නේ. ඔබ දකිනවා මේ එකට තිබිච්ච ඉර එකපාරටම ඉරවල් දෙකක් වෙනවා. දරුවනේ ඊළඟ භද්‍රකල්පයක ඊළඟ අවස්ථාවක එහෙම නැත්නම් විවෘත අවස්ථාවක මේ ලෝකේ විනාශ වෙන්න පටන් ගන්නවා. මොකක්ද මේ විවෘත අවස්ථාව? පුතේ මේ ලෝකේ යථා පරිදි පවතින අවස්ථාවක් තියෙනවා. ඒ යථා පරිදි පවතින අවස්ථාව සංවෘත අවස්ථාවයි අපි දකින්නේ. විවෘත අවදීදී ලෝකේ විනාශ වෙනවා. පුතේ අනාගතයේදී අද ඔබ මම අවුරුදු 70ක් 80ක් ආයු වළඳනවා. අනාගතයේදී අපි අවුරුදු 10ට අපේ ආයුෂ කෙටි කර ගන්නවා කියලයි බෞද්ධ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. දැන් ඔබට පේනවා මේ විදිහට සූර්යා එකින් එක වර්ධනය වීම එක ඉර දෙකට වෙන් වෙලා ඉරවල් දෙකක් වෙනවා. තව ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? ඒ ඉරවල් දෙක ඉරවල් තුනක් වෙනවා. දැන් මේ ක්‍රමානුකූලව මොකක්ද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් මේ ලෝකයේ විනාශයට මේ ලෝකයේ විවෘත අවස්ථාවට තමයි එන්නේ. ඉතින් මේ ලෝකයේ විවෘත අවස්ථාවට ලෝකයේ විනාශයට එනකොට අපි දකිනවා ක්‍රමක්‍රමයෙන් මේ බාහිර ලෝකේ මේ අපේ දකින අවට ලෝකේ විවිධාකාරයේ වෙනස්කම් සිද්ධ වෙන පටන් ගන්නවා. අද අපි ජීවත් වෙන්නේ එක ඉරක් යට. එතකොට ගහකොළ සතාසී උපා ඔබ මම මිනිසා හොඳට ජීවත් වෙනවා. දැන් ඔබට පේනවා ක්‍රමානුකූලව මොකක් වෙනවද? ඉරවල් සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් වැඩිවීමත් එක්ක මොකද වෙන්නේ? මුලින්ම ගහකොළ මැරෙන්න පටන් ගන්නවා. මේ අවට තිබිච්ච පරිසරයේ තුරුලතා විනාශ වෙන්න පටන් ගන්නවා. ඊළඟ පුතේ ඊළඟ ඉර පායනකොට මොකද වෙන්නේ? සතාසී උපාව මැරෙන්න පටන් ගන්නවා. මේ විදිහට ක්‍රමක්‍රමයෙන් මොකක් වෙනවද? ලෝකය ක්‍රමක්‍රමයෙන් විනාශය කරා ළඟා වෙනවා. මේ ආකාරයට මුලින්ම ගහකොළ විනාශයටපත් වුණා. පස්සේ සතාසී උපාව විනාශයටපත් වුණා. ඊළඟ අවස්ථාවේදී මොකද වෙන්නේ? නැවතත් මේ ලෝකය ක්‍රමානුකූලව විනාශයට ලං වෙනවා. ඒක ප්‍රතිඵලයක් ඇටියට ගංගා, ඇලදොල, ජලාස, වැව්පොකුණු ආදී සියලු දේවල් හිඳෙන්න පටන් ගන්නවා. මේ ඔබ දකින්නේ දැන් ක්‍රමානුකූලව ඒ කියන කාරණා විනාශ වෙන්න පටන් ගත්ත ආකාරය ගැන. එතකොට මේ දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් කරනවා මේ කියන ලෝක විනාශය සම්බන්ධයෙන්. මේ ආකාරයට ක්‍රමක්‍රමයෙන් ඉරවල් පායන්න පටන් ගත්තට පස්සේ දරුවනේ මොකක්ද වෙන්නේ? අවසානයේදී මහසાગරවල ඉන්න සත්තු මැරෙන්න පටන් ගන්නවා. දිය ඉන්න සත්තු අපි දන්නවා ජල පෘෂ්ඨයක් තියෙන හින්දා හිරු එළිය තදින් පතිත වෙන්නේ නැහැ. හැබැයි තව ඉරක් පානකොට හාමුදුරනේ මොකද වෙන්නේ? ඔව්, ඒ ලෝකයක් විනා ඒ සත්තුත් මැරෙන්න පටන් ගන්නවා. ඇලදොල ගංගා හිඳෙන්න පටන් අරන් ඔන්න. දැන් ඔබ දකිනවා තිරේ ඇලදොල ගංගා හිඳෙන්න පටන් අරගෙන අවසානයේදී ජලය ක්‍රමක්‍රමයෙන් මේ ලෝකේ හිස්සෙන්න පටන් අරන් තියෙන ආකාරය. අර ආයත දුෂ්කර සුෂ්ක ප්‍රදේශයක වතුර හිඟ ප්‍රදේශයක වතුර තියෙනා වගේ තමයි. අර ජලය හිඳිලා ගිහිල්ලා අවසානයේදී අස්සකුරවලට ගොංකුරවලට වතුර පිරිනා වගේ ඒ මට්ටමට වතුර හිඳිලා යන්න පටන් ගන්නවා. ගංගා, යමුනා, චිරවතී, සර්වභූමහි මේ අනාදීදී විවිධාකාරයේ මහා ගංගාවන් ප්‍රදාන කරගත්ත ජලාස වාරිමාර්ග පද්ධතිය හිඳින්න පටන් ගත්ත ආකාරය තමයි ඔබ මේ දකින්නේ. මේ ක්‍රමක්‍රමයෙන් ඉරවල් හතක් කරා මේ ලෝක විනාශය ළඟා වෙනවා. එහෙනම් මතක තියාගන්න, ඉරවල් හතක් පායලා තමයි පුතේ මේ ලෝකේ විනාශ වෙන්න පටන් ගන්නෙ. දැන් ඔබ දකින්නේ ඒ ඉරවල් හත ක්‍රමානුකූලව පායන්න පටන් ගත්ත ආකාරය ගැන. මේ ආකාරයට ඉරවල් හතක් පායීම හින්දා මේ ලෝකේ විනාශ වීම තමයි වෙන්නේ. දැන් සම්පූර්ණයෙන් පොළව
ගිනි ගන්න පටන් ගන්නවා. ඔබ දන්නවා පස කියන්නේ ගිනි ගන්න දෙයක් නෙමෙයි. නමුත් හත්වෙනි ඉර පෑයීමත් එක්ක මොකද වෙන්නේ? මේ පොළොව ගිනි ගන්නවා. පොළොව ගිනි අරගෙන මේ ලෝකය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙනවා. මේ ලෝකය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණාට පස්සේ පුතේ මේ ලෝකේ ජීවයක් නැහැ. ගහකොළ සතාසියුපාව මේ අනාදී කිසිවක් නැහැ. සම්පූර්ණයෙන්ම මුළුමනින්ම මේ ලෝකය දැවිලා අළු වෙනවා. ඒ ලෝකය දැවිලා අළු වෙලා අවසානයේදී දරුණේ මොකක් වෙනවද? මහා වර්ෂාවක් වැටෙනවා. කල්පාන්තයට වහින වැස්සක් වැටෙනවා. මේ කියන කල්පාන්තයට වහින වැස්සත් එක්ක සම්පූර්ණයෙන් මොකක් වෙනවද? මේ ලෝකය අඳුරු ලෝකයක් බවට පත් වෙනවා. අඳුරෙන් වැහෙන්න පටන් ගන්නවා. මේ ලෝකේ අඳුරෙන් වැහෙන්න පටන් ගත්තට පස්සේ මේ ලෝකේ හිටිය අපිට මොකද වෙන්නේ? සත්වයන්න අපිට මොකක්ද උනේ? දරුවනේ, මේ ලෝකේ හිටිය පිනින් වැඩි පුණ්‍ය කර්මලින් වැඩි සත්ව කොට්ටාෂය ගිහිල්ලා උප්පත්තිය ලබනවා බ්‍රහ්ම ලෝකයක. ඒ තමයි ආභස්සර බ්‍රහ්ම ලෝකේ. කොහෙද පුතේ? ඇවුන්නේ කොහෙද? ආභස්සර බ්‍රහ්ම ලෝකේ. පුතේ ආභස්සර බ්‍රහ්ම ලෝකයට පහලින් තිබිච්ච බොහෝ ලෝක, ඊළාට ඊළඟ එහා සම්බන්ධ ග්‍රහ වස්තු බ්‍රහ්ම ලෝක පවා විනාශ වෙලා ඉතුරු වෙන්නේ අන්තිමට ආභස්සර බ්‍රහ්ම ලෝකය විතරයි. මේ ආභස්සර බ්‍රහ්ම ලෝකයේ විනාශ ආභස්සර බ්‍රහ්ම ලෝකයේ ගිහින් ඉපදිච්ච පිනින් වැඩි සත්ව කොට්ටාෂය කාලයක් එහි ජීවත් වෙලා එහි ජීවත් වෙන්න බෑ කියලා කල්පනා කරලා ඒ ලෝකයෙන් පිටත් වෙනවා. ඒ ලෝකයෙන් චුත වෙන්න පටන් ගන්නවා. ඒ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙච්ච සත්වයෝ එන් අනතුරුව මේ ආන්තරාරික්ෂයට, ඉස් අවකාශයට එන්න පටන් ගන්නවා. දැන් අපි බලමු ඒ වෙලාවේදී මොකද වෙන්නේ ලෝකයට. අර විනාශයට පත් වෙච්ච ලෝකයට මොකද උනේ කියලා මං කතා ඉවර කළේ පුතේ කොහෙදිද? මේ ලෝකය විනාශ වෙලා කල්පාන්තයකට වහින වර්ෂාවක් වැස්සා. ඒ වර්ෂාවත් එක්ක මේ ලෝකය සම්පූර්ණයෙන්ම ජලයෙන් ගිලින්න පටන් ගත්තා. ලෝකය අඳුරු ලෝකයක් වුණා. දැන් ඉරහඳ තාරකා පායන්නේ නෑ, කළුවරයි. දැන් මේ කළුවර ලෝකේ පුතේ කාලයක් යද්දි අර ආභස්සර බ්‍රහ්ම ලෝකයේ සත්වයන් චුත වෙලා මේ ලෝකේ කරා එනකොට අර මහා දියකඳ හිඳින්න පටන් ගන්නවා. ඒ මහා දියකඳ හිඳින්න පටන් අරගෙන මොකක් වෙනවද? ක්‍රමානුකූලව මේ ලෝකේ නැවතත් යථා තත්ත්වයට පත් වෙන්න පටන් ගන්නවා. ඔබ දැක්ක අර කලින් මහා දියකඳක් තිබුණා. දැන් ක්‍රමානුකූලව ඒක හිඳින්න පටන් ගත්ත ආකාරය. දැන් මේ ආකාරයට ක්‍රමානුකූලව හිඳින්න පටන් ගත්ත ලෝකයට අර ආභස්සර බ්‍රහ්ම ලෝකේ ඉඳන් එනව සත්වයෝ. ඔබ දැන් දකින්න රූප රාමුවල ඒ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙච්ච සත්වයෝ ගැන. ඒ චුත වෙච්ච සත්වයෝ සම්බන්ධයෙන් කතා කරනවා නම් ඔවුන් තුල විශේෂ ලක්ෂණ කීපයක් තිබ්බා. දීඝ ජීවි, දිගුකල් ජීවත් වෙනවා. සයම්පබා, ශරීරයෙන් ආලෝකයක් විහිදෙනවා. පීතිබක්කා, සතුරු ප්‍රීති ආහාරයට කරගන්නවා. ආකාශචාරී, අහසේ ගමන් කරන්න පුළුවන්. දැන් ඔබ දකින්න අහසේ ගමන් කරන ඒ ආභස්සර බ්‍රහ්ම ලෝකයේ සත්වෙක්. ඒ ආභස්සර බ්‍රහ්ම ලෝකයේ සත්වයා මේ ආකාරයට ක්‍රියාත්මක වෙලා ක්‍රමානුකූලව තමන්ගේ ලෝකයේ කරා ළඟා වෙනවා. ඔබේ දකින්නේ ඒ සත්වයන් තුළ දකින සුවිශේෂීතා. ශරීරයට හැඩයක් නැහැ, නිශ්චිත හැඩයක් නැහැ, ආලෝකයක් විහිදෙනවා. ඔවුන්ගේ ආහාරය තමයි සතුරු ප්‍රීතිය. විකල්ප ආහාර අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කාලේ පුතේ මහා දියකඳ හිඳිලා ගිහිල්ලා හරියට කිරිහට්ටියක හටගන්නා වූ යොදයකට සමාන රස පොලවක් හටගෙන තියෙනවා. ඔබ දකින්නේ සුදු පාට ඒ රස පොලවර. මේ රස පොලව ඔවුන් දකිනවා. හරි ලස්සනයි. මේ රස පොලව ඔවුන් මොකද කරන්නේ? අනුභවය කරන්න පටන් ගන්නවා. ස්පර්ශ කළා, අනුභවය පටන් ගන්නවා. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? ඔවුන් තුල තිබිච්ච අර සුවිශේෂීතා, දිගකල් ජීවත් වෙන, ඊළඟට ශරීරයේ නිශ්චිත හැඩයක් නැති, ධ්‍යාන චිත්ත බලය අත්විච්ච මේ සත්වයෝ ක්‍රමානුකූලව වෙනස් වෙන්න පටන් ගන්නවා මේ තෘෂ්ණාව හින්දා. එහෙනම් රස පොළව ආහාරයට ගැනීම හින්දා මොකද වෙන්නේ? ඔවුන් තුල වෙනස්කම් වෙන්න පටන් ගන්නවා. ඔවුන් ක්‍රමානුකූලව මනුෂ්‍යයන් බවට පත් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ කියන සත්‍යෝ ඔවුන්ගේ ශරීරයට හැඩයක් එන්න පටන් ගන්නවා. ඔවුන්ගේ ශරීර
අවයව වැඩෙන්න පටන් ගන්නවා. අස්ථි පංචරයක් එන්න පටන් ගන්නවා. ඊළාට ඔවුන්ගේ හිස කෙස්ස වෙන්න, නියපොතු වෙන්න, මේ ආදී විදිහට විවිධ වෙනස්කම් වලට පත්වන්නට පටන් ගන්නවා. ඒ සමගින් ඔවුන් තුළ තිබිච්ච අර සුවිශේෂී ගුණාංග නැති හින්දා ඔවුන්ට සිද්ධ වෙනවා විකල්ප ආහාරවලට යන්න. එතකොට මේ විදිහට ලෝකේ නැවත හටගත්තා වූ අවධියේදී මොකද වෙන්නේ? අර ආවස්සර බ්‍රහ්ම ලෝකෙන් ආපු සත්‍යෝ මේ ලෝකයට ආව හැටි ඔවුන් රසපුලව අනුභවයට ගත්ත හින්දා ඔවුන්ට වෙච්ච තත්ත්වය දැන් අපි හඳුනා ගත්තා. දරුවනේ දැන් අපි නැවතත් හොයලා බලනවා ඊට පස්සේ මේ සත්වයන්ට මොකක්ද උනේ කියලා. එහෙනම් විශේෂයෙන්ම දැන් අපි පුද්ගලයාගේ සම්භවය ගැන මතක තියාගන්නයි ලෑස්තිය. හොඳින් මතක තියාගන්න, අර ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන් එක සමානව ඉඳලා චුත වෙච්ච සත්වයෝ, අර මං කලින් කිව්ව සුවිශේෂී ලක්ෂණ වලින් යුක්ත සත්වයෝ මේ ආකාරයට ක්‍රමානුකූලව වෙනස් වෙන්න පටන් ගත්ත හැටි අපි දැක්කා. දැන් ඔවුන්ට විකල්ප ආහාර ඕනිද පුතේ, ඕද නැද්ද? ඔව්. ඇයි? සතුරු ප්‍රීතිය දැන් ඒගොල්ලන්ට නෑ. විකල්ප ආහාර ඕනි. ඔවුන්ට දැන් කුසගින්න සාපිපාසය දැනෙන්න පටන් අරගෙන. එහෙනම් ඔවුන් මොකද කරන්නේ? ඔවුන්ට විකල්ප ආහාර හැටියට මොනවාද ලැබෙන්නේ? ඊළඟ රූපරාමෙන් අපි ඒ කාරණේ හඳුනා ගන්නයි ලෑස්තිය. රයිට්. එතකොට මේ කාලයේදී සත්වයා මිනිසෙකු බවට පත් වෙන්නේ කොහොමද? අංග සම්පූර්ණ තත්ත්වයට පත් වෙන්නේ කොහොමද කියන කාරණේ අපි හොයලා බලන්න ලෑස්තියෙන්නයි මේ ලෑස්තිය. දරුවනේ, රසපොලව කාලා දාලා ඉවර කරපු මේ මිනිස්සුන්ට, මේ සත්වයින්ට විකල්ප ආහාර දැන් ඕනි. මේ කාලයේදී ඔබට පේනවා දැන් තිරේ දිස්සෙනවා හතු වර්ගයක්. ළමයි, මොකක්ද මේ හතු වර්ගයට අපි කියන්නේ? හතු වර්ගයට මොකක්ද අපි කියන්නේ? භූමි ජප්පටක. මේ භූමි ජප්පටක කියන හතු වර්ගය පොළවේ බොහෝ ස්ථානවල වැවෙනවා. ක්ෂණිකව ආහාරයට ගන්න පුළුවන්. තමන්ගේ බඩගින්නට ඒ හොඳටම ප්‍රමාණවත් ආහාරයක්. ඔවුන් මේ භූමි ජප්පටක කියන හතු වර්ගයේ කනවා. ඒත් ඔවුන් තුළ තිබිච්ච තෘෂ්ණාව වැඩිවීම එක්ක ඒ දේ නැති වෙලා යනවා. දැන් ඔබ දකින්නේ ඉන් අනතුරුව ඔවුන්ට ලැබෙන බදාලතා කියන වැල් වර්ගය. මේ බදාලතා, මේ වැල් වර්ගයක් ක්ෂණිකය ඔවුන්ට ආහාරයට ගන්න පුළුවන්කම ලැබුණා. මේ බදාලතා කියන ආහාරයත් ඔවුන් ආහාරයට දිගින් දිගටම ගැනීමත් එක්ක ඔවුන්ගේ තෘෂ්ණාව වැඩි වෙනවා. ඒ හින්දා බදාලතා කියන මේ වැල් වර්ගයත් නැති වෙලා යනවා. දැන් ඔබ දැක්කා රසපොලව ආහාරයට ගත්ත සත්වයෝ, ඉන් අනතුරුව මොනාද භූමි ජප්පටක ගත්තා, එන් අනතුරුව ඔවුන් බදාලතා කියන වැල් වර්ගයත් කාලා දැම්මා. නමුත් තෘෂ්ණාව අධික වීම හින්දා මොකක් සිද්ධ වුණාද ඔවුන්ට? ඔවුන්ගේ තෘෂ්ණාව අධික වීම හින්දා ඒ සියල්ල නැති වෙලා යනවා. මෙන්න මේ කාලේ තමයි පුතේ නැවතත් ඉබේ හටගන්නා වූ සොයන්ජාත සහල් කියලා හැල්වී විශේෂයක්. මොනාද දරුවනේ? සොයන්ජාත සහල් කියලා හැල්වී විශේෂයක් හටගන්නේ. පොළොවේ බොහෝ ස්ථානවල වැවෙනවා. පොත්තක් දහයියාවක් සුඹලක් නේ. ක්ෂණිකව ආහාරයට ගන්න පුළුවන්. මේ සත්‍යෝ මේ හැල්වි වර්ගය අනුභවය කරනවා. ඒ අනුභවය කිරීමත් එක්ක ඔවුන්ගේ සම, ඔවුන්ගේ ශරීරය අංග සම්පූර්ණ වෙනවා. ඔවුන්ට යම්කිසි ආකාරයක ශරීර ලක්ෂණ ලැබෙන්න පටන් ගන්නවා. කට්ටියක් කළු පාට වෙන්න පටන් ගන්නවා. කට්ටියක් සුදු පාට වෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී තමයි කාන්තාවන් හා පුරුෂයන් එකිනෙකාට ආකර්ෂණය වෙන්නේ. ඔබ මේ දැක්කා අංග සම්පූර්ණ වෙච්ච කාන්තාවන් හා පුරුෂයන් එකිනෙකාට ආකර්ෂණය වීම සම්බන්ධයෙන්. ඒ ආකර්ෂණය වීම හරහා මොකද සිද්ධ වෙන්නේ? ඔවුන් තුළ ගනුදෙනුවක් ඇති වෙලා, සම්බන්ධතාවයක් ඇති වෙලා සමාජය තුළ තවත් සුවිශේෂී අවස්ථාවකට අපි එනවා. මේ කාලයේදී ඔවුන් තමන්ගේ පවුල් සංස්ථාව බිහි කරගන්නවා. කාන්තාව පුරුෂයා සමග එක්කහ වෙලා ගෙයක් දොරක් හදාගන්නවා. ගල් ගුහාවක පදිංචියට යනවා. එහෙමත් නැත්නම් ඔවුන්ට වාසස්ථානයක් ඉදි කරගන්නවා. ඒ වාසස්ථානයට වෙලා ඔවුන් කාලය ගත කරනකොට අර හැල්වි, අර මං කලින් මතක් කළ සොයන්ජාත් සහල් කියන හැල්වි විශේෂය නැති වෙලා යන්න පටන් ගන්නවා. ඒ හින්දා සමහර සත්වයෝ මොකද කරන්නේ? තියෙන එක්කෙනාගේ ඉඩමට පැනලා ඒ හැල්වි හොරකම් කරන්න පටන් ගන්නවා. මේ හොරකම් කිරීම සමාජයේ බොහෝ අර්බුද රාශියකටම හේතු වෙන බව බුදුදහම මතක් කරනවා. මෙන්න මේ වෙලාවේදී මං වාට දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයට අමතරව දීඝනිකායේ චක්කවත්ති සීහනාද සූත්‍රයත් සම්බන්ධ කරන්නයි ලෑස්ති වෙන්නේ. මේ සඳහන් වෙනවා
දිලිඳුකම ඇතිවීම නිසා සොරකම් කිරීමට පෙළඹේ. එතනින් නොනැවති අවි ආයුධ නිෂ්පාදනය කිරීමටත් ප්‍රාණඝාතය කිරීමටත් පෙළඹේ. ප්‍රාණඝාතය නිසා බොරු කීමෙන් නොනැවති කේලම් කීම ඇතිය. මෙයින් පෙනෙන්නේ මිනිසුන්ගේ දිලිඳුකම ඇතිවීම නිසා සොරකම් කිරීමට ගිය අතර එෙහිදී තමාගේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් මොකක් කරනවාද? අවි ආයුධයක් අරගෙන යනවා. හොරකම් කරකට අහුනොත් මේ අවි ආයුධය පාවිච්චි කරගත්තේ හින්දා මිනිස්සු මරණ සිද්ධ වෙනවා. බැරිලාත් වෙන කාට්ටියට අහුනොත් නීතියට අහුනොත් බොරු කියලා බේරෙන්න හදනවා. ඒ විතරක් නෙමෙයි, තමන් අහුනොත් වෙන කෙනෙක්ට වරද්ද පටවලා තමන් බේරෙන්න උත්සාහ කරනවා. දැන් පුතේ මතක තියාගන්න, මේ දීඝනිකාය අග්ගණ සූත්‍රය පෝෂණය කරන්න මං චක්කවත්ති සිහනාද සූත්‍රයත් ගත්තා. මොකද මට මේ වෙලාවේ කියන්න ඕනේ, අර ඈත අතීතයේ ආභස්වර බ්‍රහ්ම ලෝකයේ එක සමානව හිටිය සත්වයෝ, ඒ සත්වෝ කාලානුරූපව ඇවිල්ලා දැන් ටිකෙන් ටික වෙනස් වෙන හැටි, පුද්ගලයා වර්ගීකරණයකට ලක් වෙන හැටි වෙනස් වෙන්නේ කොහොමද කියන එක තමයි මේ දැන් පැහැදිලි කරන්නේ ඔබට. දැන් ඉන්නවා මිනිස්සු ටිකක් තමන්ට යමක් අමත් කරගන්න පුළුවන් කට්ටියක්, තවත් පිරිසක් ඉන්නවා ඔවුන්ට එහෙම කරගන්න දෙයක් නැහැ. දිලිඳුකම ඇති වෙලා ඇති නැති පරතරය වර්ධනය වෙලා, මේ ඇති නැති පරතරයත් එක්ක මොකක් සිද්ධ වෙනවද? ඔවුන් තුල අර කියන දරිද්‍රතාවයේ හේතු කොටගෙන අවි ආයුධ හදාගැනීමේ පසුබිමක් හැදෙනවා. ඇත්තම දරුවනේ, මිනිස්සුන්ට දිලිඳුකම තියෙනකොට තමයි ඒ මිනිස්සයා හොරකම් කරන්න පටන් ගන්නෙ. මට බඩගිනි නම් මට බඩගින්න නිවා ගන්න ක්‍රමයක් නැත්තම් මම මොනා කරනවද? අනුන්ගේ දේවල් හොරකම් කරන්න පටන් ගන්නවා, අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි ඈත අතීතයේ උනේ. එක සමාන ඉඳලා ඇති නැති පරතරයත් එක්ක මොනවා වුණාද? වෙනස් වුණා. දැන් මොකද වෙන්නේ? හොරකම් කරපොට බයයි, ආයුධයක් තියාගන්නවා. ආයුධයකින් මිනිස්සු යන හොරකමේ යනකොට කවුරු හරි අහුනොත් ආයුධයෙන් අර මිනිස්සයා මරලා දානවා. තමන්ගේ ආත්ම ආරක්ෂාවද වර්තමානයේ අපි මේ බාහිර සමාජයේ උන තරම් ඔක දකින්න දෙයක්. ඊළාට ඒ ආයුධයකින් ඒ කාර්යය ඉෂ්ට කරගන්න බැරි වුණොත් මොනා කරනවද? තමන් විසින් බොරු කියන්න පටන් ගන්නවා. වෙන එකෙක්ව අල්ලලා දානවා. මම කළේ නැහැ, අහවලා කළේ. මම කළේ නැහැ, අහවලා මට කරන්න කිව්වා. එහෙමයි වැඩේ වෙන්නේ. ඒ හින්දා මොකද වෙන්නේ? සමාජය තුළ බොහෝ අර්බුද නිර්මාණය වෙන්න පටන් ගන්නවා. එතකොට දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය හා චක්කවත්ති සිහනාද සූත්‍රය මේ කියන කාරණය ඊටාමැනෙන් පැහැදිලි කරනවා. එහෙනම් හේතුව මතක තියාගන්න ඇති නැති ભેදය. දැන් බලමු අර මං කලින් ඔබට කිව්ව අර හොරකම ඇතිවීමට නැත්තම් අර හොරකම ඇතිවීමේ පසුබිමට අදාළ පින්තූර රාමු ටික කොහොමද කියලා. දැන් පුතේ ඔබ දකිනවා මේ ස්වයංජාත සහල් කියන හැල්වි වර්ගය. ඒ හැල්වි වර්ගයේ ක්‍රමානුකූලව මිනිසුන්ගේ කුසීතකම, තෘෂ්ණාව ඒ හින්දා නැති වෙලා යනවා. නැතිව හොරකම් කරන්න පටන් ගන්නවා. හොරකම් කරනකොට අහු වෙනකොටම නායනවාද? දඬුවම් පමුණනවා. දැන් ඔබ දැක්කේ මේ වෙලාවේදී අර හොරකමත් එක්ක සමාජ අර්බුදය උග්‍ර වෙන ආකාරය සම්බන්ධයෙන්, මේ සමාජ අර්බුදය උග්‍ර වීමත් එක්ක සමාජය විසංවිධානකාරී වෙනවා, සමාජය අරාජක වෙන්න පටන් ගන්නවා, සමාජය බොහෝ ගැටුම් වලින් අර්බුද වලින් යුක්ත වෙන්න පටන් ගන්නවා. දැන් දරුවනේ මතක් කළ බලමු මොකක්ද උනේ කියලා පහුගිය අවස්ථාවේදී. දැන් ස්වයංජාත සහල් නැති වෙලා යනකොට මිනිස්සු මේ ඉඩන් ටික මගේ කියලා වර්ග කරගන්න පටන් ගත්තා. ඒ වර්ග කර ගැනීමත් එක්ක තියෙනවෝයි නැතිවෝයි කියලා කොට්ටාස දෙකක් බිහි වෙන පටන් ගත්තා. නැති එකට මොකක් වෙනවද? කාලයක් ගිහිල්ලා තමන් තියෙන තත්ත්වයෙන් පහලට වැටිලා දරිද්‍රතාවය උග්‍ර වෙන්න පටන් ගන්නවා. මේ දරිද්‍රතාවය උග්‍ර වීම හේතු කොටගෙන මොකද වෙන්නේ? එයා හොරමරකම් වංචා දූෂණ කරන්න පටන් ගන්නවා. අවි ආයුධ හදා ගන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි, බොරු කේලම් කියන්න පටන් ගන්නවා. ඒ හින්දා මොකද වෙන්නේ? සමාජය අරාජිකයි. මේ වෙලාවේදී මොකද වෙන්නේ? කට්ටියක් තමන්ගේ දෑතේ දෙපායේ ශක්තියෙන් තමන්ගේ වෙහෙස මහන්සියෙන් විවිධාකාරයේ වෙළහෙළදාම්වල කුෂිකාර්මික කටයුතු වල ගවිතන් ආදී දේවල් වල නිරත වෙනවා. ඒ තියෙන එකා ගාවට ගිහිල්ලා නැති එකා මනා කරනවද? හොරකම් කරන්න පටන් අරගෙන. ඒ හින්දා
තැනින් තැන තැනින් තැන සමාජයේ බොහෝ අරුබුදවලින් යුක්තයි. සමාජයේ පුරාවටම බොහෝ ගැටුම් ඇතිවෙලා. මෙන්න මේ ගැටුම් වලින් යුක්ත සමාජය, මෙන්න මේ කියන අරුබුදවලින් යුක්ත සමාජය, ඒ සමාජයේ පුද්ගලයාට ජීවත්වීමට ඒ තරම් සුදුසු තැනක් නෙවෙයි. ඒ හින්දා මොකද වෙන්නේ, ඒ පුද්ගලයාට හානිදායක වෙච්ච මේ සමාජය වෙනස් කරන්න මිනිස්සු තීරණය කරනවා. එහෙනම් පුතේ, දැන් ඔබ දන්නවා මෙතේ කතාවේදී ඈත අතීතයේ ආභස්වර බ්‍රහ්මලෝකයේ සමානව හිටිය සත්‍යෝ දැන් ටිකෙන් ටික වෙනස් වෙන හැටි. දැන් මෙතනට දෙවියෙක් ඉන්නවද? දෙවියෙක්ගේ සම්බන්ධයක් නැහැ. අපි පියවරෙන් පියවරට මේ කාරණය මනමින් ගලපුවා. හවුද නැද්ද? ඔව්. දැන් අපිට පැහැදිලි, පුද්ගලයාට දිලිඳුකම තියෙනකොට දිලිඳුකම හින්දා බඩගින්න හින්දා මිනිස්සු හොරකම් කරන එක සාධාරණ දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මහා බ්‍රහ්මයාගේ ශරීරයේ එහෙම මෙහෙම මැවෙනවයි කියන කාරණය එකට එකක් සම්බන්ධ දෙයක් නෙවෙයි. ඒ හින්දා මතක තියාගන්න, දැන් මොකක්ද වෙන්නේ? අරාජිකයි සමාජය. සමාජයේ විසංවිධානකාරී. සංවිධානකාරී කියන්නේ නියතව පවතිනවා. අද අපේ සමාජයේ සංවිධානකාරී හොරමරකම් දූෂණ වංචා තියෙනවා. ඒවා අපිට සම්පූර්ණයෙන් වළක්වාලිය නොහැකි. නමුත් බොහෝ දුරට ඉතා හොඳ සමාජ ක්‍රමයක් අපේ මේ පන්ති කාමරයෙන් අපිට අපි දකිනවා. ඒක සංවිධානකාරී එකක්. හැබැයි මම මේ කතා කරන මේ කාලය විසංවිධානකාරී සමාජයේ අරුබුද වලින් කට්ටියක් සමහරුන්ගේ දෑතේ දෙපයි වීරයෙන් වෙලහෙළදාම් කරනවා, ගොවිතැන් කරනවා, විවිධ රැකියාවන්වල නිරත වෙනවා. ඒ තියෙන එක ආගාවදියා බලාගෙන එක ඌගෙන් කඩා වඩා ගන්න පටන් ගන්නවා, හොරකම් කරන්න පටන් ගන්නවා, වංචා කරන්න පටන් ගන්නවා. සමාජයේ විනාශ වෙලා. ඒ හින්දා සමාජයේ දියුණු වෙන්නේ නැහැ. සමාජයේ දියුණු වෙන මිනිස්සුමයි දිහත් වෙන්න ඕනේ. මිනිස්සු දැන් තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් ක්‍රියා කරනවා. ඒ හින්දා සමාජයේ ඉන්න උගත් බුද්ධිමත් කට්ටිය එකට එක්කහුව වෙනවා. සමාජයේ ඉන්න උගතුන් බුද්ධිමතුන් එකට එක්කව වෙලා තීරණයක් ගන්නවා. මේ විදිහට තවදුරටත් සමාජයේ ඉදිරියට පාත්වාගෙන යනවද? එහෙම නැත්නම් මේ සම්බන්ධයෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද කියලා. මේ වෙලාවේදී තමයි මිනිස්සු තීරණය කරන්නේ මේ විසංවිධානකාරී සමාජය, මේ අර්බුදකාරී සමාජය නැවත යථා තත්ත්වයට පත් කරන්න මොකක් කරන්න ඕනි කියලාද? පාලකේ පත් කරගන්න ඕනි, නිසි බලධාරියෙක් පත් කරගන්න ඕනි, නිසි පුද්ගලයෙක් භාරකාරීත්වයක් තියෙන පුද්ගලයෙක් පත් කරගන්න ඕනි කියලා වුන් තීරණය කරනවා. මේක ප්‍රතිපදාවක් ඇටියට තමයි බහුතරයේගේ කැමැත්තෙන් හැමෝගේම අභිමතය පරිදි පාලකයෙකු පත් කරගන්නේ. ඔබ ඒ රූපරාමුවල අවසාන වශයෙන් දැක්කා මිනිස්සු යම්කිසි ස්ථානයකට ඒකරාශී වෙලා නේද? ඔවුන්ගේ කැමැත්ත අනුව මොනා කරනවද? පාලකයෙකු පත් කරගත්ත ආකාරය ගැන නේද? රයිට්. මේ පාලකේ පත් කර ගැනීමත් එක්ක මොකක් වෙනවද කියලා අපි දැන් හොයලා බලන්නයි ලෑස්තිය. රටට පාලකයෙක් දැන් ඉන්නවා, සමාජයට පාලකයෙක් ඉන්නවා. ඔහු මිනිස්සු බහුතරයේගේ හැමෝගේම කැමැත්තෙන් තෝරාපත් කරගත්ත කෙනෙක්. ඒ බහුතරයේගේ කැමැත්තෙන් තෝරාපත් කරගත්ත හින්දා, බහුතරයේගේ ඕනාකම අනුව පත් කරගත්ත හින්දා ඔහුට හඳුන්වන්නේ පුතේ මහා සම්මත කියලා. එහෙනම් මොකද්ද පුතේ නම? මහා සම්මත. මහා සම්මත කියන එකේ තේරුම තමයි මහා සම්මත, හැමෝගේම සම්මතයෙන් කැමැත්තෙන් තෝරා පත් කරගත්තා කියන කාරණය. මේ මහා සම්මත කියන තැනා තමයි දරුවනේ අපි රජු කියලා හඳුන්වන්නේ. එහෙනම් 2012 අගෝස්තු මාසයේ ඔබට උසස් පෙළ විභාගයේදී විභාගයට එන්න පුළුවන් කෙටි ප්‍රශ්නයක්, බහුවර්ණ ප්‍රශ්නයක්. එනවා මෙහෙම. බෞද්ධ ඉතිහාසයේ 15 පළමු රජතුමා ලෙස සැලකෙන්නේ. උත්තර පහක් එනවා. එහෙනම් ඔබ තෝරාගත යුතු යන්නේ මොන වර්ණයේද? මහා සම්මත කියන වර්ණය. එහෙනම් බෞද්ධ ඉතිහාසයේ 15 වෙච්ච පළවෙනි රජුරුව මහා සම්මත. දැන් පාලකේ පත් කරගත්තා. මේ විසංවිධානකාරී ගැටුම්කාරී සමාජයට යහපතක් හදන්න පාලකේ පත් කරගත්තනේ. ඒ පාලකයාට යම්කිසි වරප්‍රසාදයක් දෙන්න ඕනි. ඒ පාලකයාට යම්කිසි ආකාරයේ පඩියක් දෙන්න ඕනි. ඒ පාලකයාට යම්කිසි ආකාරයේ සැලකීමක් කරන්න ඕනි. ඒ හින්දා සමස්ත රාජ්‍යයේම තියෙන, සමස්ත සමාජයේම තියෙන ඉඩම්වල භාරකාරීත්වය ඔහුට පවරන්න තීරණය කරනවා. එහෙනම් මුළු රටේම තියෙන ඉඩම්වල කෙත්වත්වල බලය ඔහුට පවරනවා. අන්න එහෙනම් කෙත්වත්වල බලය පවරාගත්ත පිරිස අලුත් කුලයක් බවට පත් වෙනවා. ඒ තමයි පුතේ කෙත්තානං අධිපතීති කත්තියෝ කියන අදහසින් ක්ෂත්‍රියන් බව. මොකද පුතේ පාලි පාඨය?
කෙත්තානං අධිපතීති කත්තියෝ. කොහොමද? කෙත්තානං අධිපතීති කත්තියෝ. අපව් කෙත්තානං අධිපතීති කත්තියෝ. ඒ වගේම ධම්මේන පරේ රංජතීති රාජා. ධාර්මිකව රටපාලනය කරන හින්දා රාජ්‍යරුව, රාජා, රජු, පාලකයා මේ අනාදී විදිහටත් ඔහු හඳුන්වනවා. දැන් ඔන්න යම්කිසි පුද්ගලයෙක්ව තෝරාපත් කරගත්තා කායික මානසික ශක්තියක් තියෙන සමාජයේ පාලනය කරන්න පුළුවන් කෙනෙක් හැටියට ඔහු තමයි දැන් රජු. ඔහුට කළගුණ සලකන්න මොකද කරන්නේ සමාජය? රටේ කියන්නේ කිත්වතුල පාලන බලය දුන්නා, අයිතිකාරීත්වය දුන්නා. ඒකෙන් හැදුන කවුද? ක්ෂත්‍රිය කුලය. එහෙනම් කෙත්තානං අධිපතීති කත්තියෝ කියන අදහසින් ක්ෂත්‍රියෝ බිහි වෙනවා. දැන් මෙන්න මේ වෙලාවේදී දරුවනේ බමුණන්ගේ ඊශ්වර නිර්මාණවාදී ඍග්වේදයේ දහන මණ්ඩලයේ එන මොකක්ද? බාහු රාජා නිහක්ෘතක් කියන සංකල්පය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. බාහු රාජා නිහක්ෘත මහා බ්‍රහ්මයා අත් දෙකෙන් කව මෙව්වද? ක්ෂත්‍රියෝ. ඒක වෙන්න බෑ. දැන් අපිට පේනවා පාලකයාව බිහි වෙන්නේ කොහොමද? නියතව රටාවකට අනුව හේතුඵලවාදීව එකින් එකට සම්බන්ධ කාරණා කීපයක ප්‍රතිඵලයක් ඇටියට. දැන් දරුවනේ හොර මැරකම් වංචා දූෂණ කරන්නේ හොය හොයා මේ පාලකයා මුණා කරනවද? ඔවුන්ට දඬුවම් දෙනවා, අත්අඩංගුවට ගන්නවා. මේ වගේ අවස්ථාවක පුතේ ඒ හොර මැරකම් කරපු කට්ටියට කරන්න වැඩ දෙකක් තිබුණා. එක්කෝ තමා මේ කරගෙන යන හොර මැරකම් වංචා දූෂණ මංකොල්ල කෑම් වාගේ දේවල් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්. කට්ටියක් එකට කැමති වෙන්නේ මෙහෙම ගුටි කන්න බෑ, බැරුම් කන්න බෑ, අනාරක්ෂිත වෙන්න බෑ. එහින්දා කට්ටියක් තීරණය කරනවා අපි හොරකම් කරන්න යන්නේ නැහැ. අපි මොකද කරන්නේ? තියෙන එකා ගාවට ගිහිල්ලා අපි මොනා හරි ඉල්ල ගනවා. ඒ තියෙන එකාගෙන් මොනා හරි ඉල්ලගෙන කාලා ජීවත් වෙනවා. අර යම් යම් ආකාරයේ ඇති හැකියාවන් තියෙන පුද්ගල ගාවට ගිහින් කියනවා, මං ඔයා ගාව උදේ ඉඳන් රැයනකම් වැඩ කරන්න. මට කෑම බීම ටිකක් දුන්නාම ඇති. මට ඔය නිදාගන්න රැයට තැනක් වැටිලා ඉන්න තැනක් දුන්නාම ඇති. මට වෙන දේවල් ඕනේ නැහැ. මං උදේ ඉඳන් බැල මෙහෙවරකම් කරන්න. එහෙනම් පුතේ හොර මැරකම් කළා ඌද බැල මෙහෙවරකම් කළා ඌද පිරිස අලුත් කුලයකට අලුත් වර්ණයකට මුල පුරනවා. එහෙනම් ඒ තමයි කවුද? ශුද්‍ර කියන කුලය. එහෙනම් දරුවනේ කුද්ද ලුද්ද සමාචාරා සුද්ධා කියලා අලුත් කුලයක් පහළ වෙනවා. මොකද්ද පුතේ? කුද්ද ලුද්ද සමාචාරා සුද්ධා. අපහු කුද්ද ලුද්ද සමාචාරා සුද්ධා. පහත් ලාමක පවිට සිතුවිලිලින් යුක්ත වූයේ ශුද්‍රයන්නේ. කොහොමද කියන්නේ? පහත් ලාමක පවිට සිතුවිලිලින් යුක්ත වූයේ ශුද්‍රයන්නේ. දැන් ඔන්න මේ හොර මරකම් කරන වංචා දූෂණ කරන පිරිසක් ඉන්නවා. කට්ටියක් ඕන්ට දඬුවම් පමුණනවා. මේ වෙලාවේදී අනේ මොකක් වුණත් කමන්නේ සමාජයට. අපි අපේ පාඩුවේ අපේ කායික මානසික ශක්තියෙන් අපි ගොවිතැන් කරනවා, අපි කෘෂිකාර්මික කටයුතු වල නිරත වෙනවා, අපි වෙළෙහෙළදාම් කරනවා කියපු තවත් පිරිසක් හිටියා. ඒගොල්ලෝ මොකද කරන්නේ දරුණේ මේ වෙලාවේදී? ඒගොල්ලෝ තමන් පාඩුවේ තමන්ගේ රැකියාවේ නිරත වෙනවා. මේ කියන කාරණයක් එක්ක නව කුලයක සම්භාවය සිද්ධ වුණා. ඒ තමයි විසුං කම්මන්තේ පයෝජන්තීති වෙස්සා කියලා වෛශ්‍ය කියන කුලය. කොහොමද පුතේ පාලි පාඨය කියන්නේ? විසුං කම්මන්තේ පයෝජන්තීති වෙස්සා. කොහොමද? විසුං කම්මන්තේ පයෝජන්තීති වෙස්සා. නේද? මේ කියන විදිහට තවත් කුලයක් බිහි වෙනවා. දෑතේ දෙපයේ කර්මාන්තයන්ගෙන් දිවි ගෙව්වේ වෛශ්‍යන්ය. කොහොමද ළමයි කියන්නේ? දෑතේ දෙපයේ කර්මාන්තයන්ගෙන් දිවි ගෙව්වේ වෛශ්‍යන්ය. දැන් කට්ටියක් කොරමැරකම් කරනවා, වංචා දූෂණ කරනවා, අවි ආයුධ හදාගෙන තියෙන එකව රවට්ටනවා, තියෙන එකට බොරු කියනවා, අනුන්ගේ දේවල් කඩා වඩා ගන්නවා. නේද? වෙලාවක් අහුනොත් මිනිහක් මනුෂ්‍ය ඝාතනයේත් යෙදෙනවා, අවුනාම බොරු කියනවා, වෙනත් අයට වරද පටලවනවා. ඒ අවස්සේ එහෙම නැති අය තියෙන එකා ගාවට ගිහිල්ලා උදේ ඉඳන් රැලි වෙනකම් බැල මෙහෙරකම් කරනවා. මෙන්න මේ වගේ අවස්ථාවක මේ කියන සමාජයක ජීවත් වෙන්න බැරි හින්දා ක්ෂත්‍රිය කියන කුලයක්, රජු කියන කුලයක් බිහි වුණා හැටි අපි දැනගත්තා. ඒ රට පාලනය කරන්න ක්ෂත්‍රිය කුලය බිහි වෙන්නේ. දැන් මේ පැත්තෙන් ශුද්‍රයෝ ඉන්නව හොර මරකම් කරන, අනිත් පැත්තෙන් ඔවුන්ට පාලනයක් ගෙනල්ලා දෙන ක්ෂත්‍රිය වංශිකයෝ ඉන්නවා. තවත් කට්ටියක් කරබාගෙන ඕනි දෙයක් අපි අපේ ධෛර්යයෙන්, මහන්සියෙන්, කායික ශක්තියෙන්, මානසික ශක්තියෙන් අපි
වෙළහෙළදාම් කරගෙන ගොවිතැන් කරගෙන ඉන්නවා කියලා තවත් කට්ටියක් ඉන්නවා. මේ වගේ සමාජයක ඉඳලා මොටද? මේ වගේ සමාජයක කල්ගෙවල වැඩක් නෑ. මේ වගේ සමාජයක ජීවත්වීමෙන් තමන්ට අත්වෙන යහපතක් නෑ. එහෙනම් මේ සමාජයේ අරාජිකයි, මේ සමාජයේ විසංවිධානකාරී, මේ සමාජයේ අපි වගේ යහපත් ගති පැවැතුම් තියෙන පුද්ගලයන්ට සුදුසු නෑ. අපි මේ සමාජයේ ඉඳලා අපිට අවශ්‍ය කරන සත්‍ය හොයාගන්න බෑ. එහෙනම් අපි මේ සමාජයෙන් ඈත් වෙලා යන්න ඕනි. කට්ටියක් කොරමරකම් කරනකොට උන්ට ගුටි බැට දෙන, තමන්ගේ පාඩුවේ වෙලහෙන දාම් කරන මිනිස්සුත් එක්ක ඉන්නවට වැඩිය හොඳයි අපි මෙහෙන් යනවා යන්නේ කියලා තවත් පිරිසක් මේ පවතින සමාජයේ දාලා මොකද කරන්නේ? වනගත වෙන්න පටන් ගන්නවා. එහෙනම් අජ්ජායක කියලා හඳුන්වන ඒ බ්‍රාහ්මණ කුලයේ සම්භවය වෙන්නේ පුතේ ඒ විදිහට. ඒ බාහිත පාප ධම්මෝ බ්‍රාහ්මණෝ කියලා බ්‍රාහ්මණ කුලයේ සම්භවය සිද්ධ වෙනවා. කොහොමද ළමයි පාලි පාඨය අපි කියන්නේ? බාහිත පාප ධම්මෝ බ්‍රාහ්මණෝ. කොහොමද? බාහිත පාප ධම්මෝ බ්‍රාහ්මණෝ. එහෙනම් ළමයි දැන් අපිට පැහැදිලි, බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියන මේ කුල හතරක් බිහි වෙන්නේ යම් කිසි ආකාරයකට සමාජයේ විකාශනය වීමේ ප්‍රතිඵලයක් හැටියට, යම් කිසි ආකාරයක සමාජය ඈත අතීතයේ ඉඳලා වර්තමානයේ දක්වා දිව යාමක් හැටියට. එහෙම නැතුව බ්‍රාහ්මනෝස්ය මුකමාසිත් බාහු රාජා නහක්ෘතා ඌරු තදස්ස යද්වෛෂ පද්වයාම් ශුද්‍රෝ අජායත කියන විදිහකට නෙවෙයි. මහා බ්‍රහ්මයාගේ මුකයෙන්, දෙබාහු වලින්, කලවායුක්මෙන්, යටිපතුලින් මවල නැහැ. ඒක ඊශ්වර නිර්මාණවාදී පුහු අදහසක්, විය නොහැකි දෙයක්, හේතුඵලවාදීත්වය බැහැර කරන දෙයක්, ගැළපෙන්නේ නැති දෙයක්. නමුත් බලන්න බෞද්ධ මතය, බෞද්ධ මතයට අනුව පුතේ සමාජයට බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර කියලා කුල හතරක් බිහි වෙන්නේ ඒ සමාජ අවශ්‍යතාවයන් අනුව, සමාජමය කාර්යයන් අනුව. ඒ පුද්ගලයා මේ ආකාරයට වෙනස් වෙන්නේ, කුල හතරකට වෙන් වෙන්නේ ඒ සමාජයේ තිවිච්ච තත්ත්වයන් හේතු කොටගෙන නේද? ඉතින් මේ කාරණේ තමයි බුදුදහම මැනවින් මතක් කරන්නේ. ඉතින් ඒ හින්දා බුදුදහම සම්පූර්ණයෙන්ම මතක් කරනවා මොකක්ද? නිර්මාණවාදයකින් හරි, දේව මැවිල්ලකින් හරි නෙමෙයි, හේතුඵල ධර්මතාවයක ප්‍රතිඵලයක් හැටියට තමයි සමාජයේ විකාශනය වුණේ. ඒ හැරෙන්නට සමාජය තුළ බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා කුල හතරක් බිහි වෙන්න, මේ කියන විෂමතාවයක් බිහි වෙන්න, දෙවියෙක් නොපෙන්න අදෘශ්‍යමාන බලවේගයක්, වෙනත් සංකල්පයක් බලපෑවේ නැති බව තමයි බුදුදහම මතක් කරන්නේ. එහෙනම් ළමයි අපි මේ කතා කළේ ලෝක විනාශයකින් පස්සේ නැවත සමාජයේ හට අරගෙන සමාජයට ඉතා අත්‍යවශ්‍ය මානව කියන සංවිධානය බිහිවෙච්ච ආකාරය ගැන. එහෙනම් පුතේ බයිබලය ප්‍රධාන කරගත්ත කතෝලික ආගමේ උගන්නන දෙවියන් වහන්සේ ලෝකේ මාවලා, ආදම් සහ ඒවගේ මිනිස්සු මාවලා මේ පරම්පරාව ගෙනාවායි කියන හේතුඵලවාදීත්වයෙන් තොර සංකල්පයක් මෙහිදී ප්‍රතික්ෂේප වෙනවා. අර ග්‍රීක දේව කතාවල එන විවිධාකාරයේ ශක්තිවන්තයෝ ලෝකෙ මැව්වා කියන කාරණාත් මේ කතාන්දරයත් එක්ක ප්‍රතික්ෂේප වෙනවා. ඒ විතරක් නෙමෙයි, විශේෂයෙන්ම බුද්ධ කාලයට ඍජු බලපෑම් එල්ල කරපු බමුණන්ගේ ගැන්නේමත් තරේම මේ ඔස්සේ ප්‍රතික්ෂේප වෙනවා. එහෙනම් බුදුදහම මේ සමාජ සම්භවය හා විකාශනය ගැන අදහස් පළ කරන්නේ සම්පූර්ණයෙන්ම යථාර්ථවාදී විදිහට. එහෙනම් දරුවනේ, කුල හතරක් බිහි වෙන්නේ දෙවියෙක්, බ්‍රාහ්මණයෙක්, වෙනත් කිසි බලවේගයකින් නෙවෙයි, සමාජයේ විකාශනය වෙලා. ඉතා විශේෂයෙන්ම මතක තියාගන්න ඕනි කාරණය තමයි සමානව ඉඳලා කාලානුරූපව වෙනස් වෙලා කියන එක. දැන් මේ පන්තියේ මේ දරුවෝ හතර දෙනෙක් මේ විදිහට එකට වාඩි වෙලා ඉන්නවා. ඒතර මේ හතර දෙනා පුතේ අද එකම වෙලාවක එකම පන්ති කාමරයක එකම පාඩමට අහුම්කම් දෙනවා. එක බත් ගෙඩිය බෙදාගෙන මේගොල්ලෝ කන්න පුළුවන්. හැබැයි තව අවුරුදු 10ක් ගියාට පස්සේ මොවුන් හතර දෙනා සම්මුඛුණාට පස්සේ, හම්බුණාට පස්සේ අපිට පේන දේ තමයි ඔවුන් වෙනස් වෙනවා. ඒ සමාජයේ විකාශනය වීමත් එක්ක තමයි ඔවුන් වෙනස් වෙන්නේ. මේ දරුවා නීතිඥයෙක් වෙලා, මේ දරුවා විදුහල්පති කෙනෙක් වෙලා, මේ දරුවා ගුරුවරයෙක් බවට පත් වෙලා, මේ දරුවා දිසාපති කෙනෙක් වෙලා. දැන් බලන්න පුද්ගලය හතර දෙනා සිව්වාකාරයට පත් වෙලා තවක් කෙනෙක් ගොවියෙක් වෙන්න පුළුවන්, එහෙමත් වෙන්න පුළුවන්. එතකොට සමාජයේ විකාශනය වීමේදී තමයි මේ විදිහට වෙනස් වෙන්නේ. උත්සාහයෙන් වැඩ කරන,
මහන්සියන උනන්දුව ධෛර්ය වීරය මේ කියන දේවල් තියෙන දරුවන්ට මේ තමන්ගේ තත්ත්වය ඉක්මල හොඳ තත්ත්වයකට පත්වෙන හැකියාව තියෙනවා. ඉතින් ඈත අතීතයේ ඉඳන් වෙහෙස මහන්සි වෙච්ච හොඳ යහපත් ජීවිත ගත කරපු කට්ටිය ආර්ය තත්ත්වයට පත් වෙනවා. ඒතොර ආර්ය කියලා හඳුන්වන බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය කියන මේ කුල තුන පුතේ අපි දකින්නේ කොහොමද? හොඳ යහපත් ජීවිත ගත කරපු හින්දායි එහෙම කුල තුන ඉහළ මට්ටමට පත් වෙන්නේ. අර හොරමරකම් වංචා දූෂණ කරපු කට්ටිය මොකක් වෙනවද? ශුද්‍රයන් බවට පත් වෙනවා. මේ ආකාරයට තමයි අපි සමාජ සම්භවය හා විකාශනය සම්බන්ධයෙන් කරුණු කාරණා ටික හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් නැවත වතාවක් සූත්‍ර දේශනා දෙක තුනක්ම එකට සම්බන්ධ කළා. මේ සමාජයට ඉතා වැදගත් අද උසස් පෙළ 12 පන්තියේ 13 පන්තියේ ඉන්න ඔබට විතරක් නෙමෙයි, මේ සමාජයේ ඉන්න අම්මලා තාත්තලා අපේ දෙමව්පියෝ දන්නේ නැහැ මේ ලෝක සම්භවය හා විකාශනය සම්බන්ධයෙන් ඉන බෞද්ධ මතය. දැන් මිනිස්සු කතා වෙනා ලෝක විනාශ වෙන හැටි, ඒ හා සම්බන්ධ විවිධ චිත්‍රපට නිර්මාණය වෙලා තිනවා. ඉතින් අපි නැවතතාවක් මතක් කළ බලමු කොහොමද මේ දේ වෙන්නේ කියලා. මෙන්න පුතේ සමාජ සම්භවය හා විකාශනයට අදාළ මා විසින් පැහැදිලි කරපු කතාවේ සාරාංශය. ඉරවල් හතක් පායලා මේ ලෝකය විවෘතවදීදී විනාශ වෙනවා. ඒ විනාශ වෙලා මේ ලෝක විනාශයෙන් අනතුරුව පිනින් වැඩි සත්ත්ව කොට්ටාසය ආභස්වර බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. නැවතත් මේ ලෝකයේ යථා තත්ත්වයට පත් වෙනකොට විවිධ ලක්ෂණ වලින් යුක්ත ඒ සත්‍යෝ මේ ලෝකයේ කරා ළඟා වෙනවා. ඒ ළඟා වීමත් එක්ක අවසානයේදී ඔවුන් මේ ලෝකයේ වටා තිබිච්ච රසපොළව ආහාරයට ගන්නවා. ඒ රසපොළව ආහාරයට ගැනීමෙන් අනතුරු ඔවුන්ට තෘෂ්ණාව හට ගැනීමෙන්දා ඔවුන් වෙනස් වීම ගතිකත්වය ඔවුන් තුළ ප්‍රථම වතාවට විද්‍යාමාන වෙනවා. ඒ ගතිකත්වයත් එක්ක අවසානයේදී මොකද වෙන්නේ? කාලානුරූපීව ඔවුන්ගේ ආහාර ගැනීමේ අවශ්‍යතාවය ඇති වෙලා එන් අනතුරුව භූමි ජප්පටක බදාලතා මේ අනාදී ඉබේ පහළ වෙන ආහාර කාලා දාලා එන් අනතුරුව ස්වයංජාත සාල් කියන හැල්වි වර්ගයේ ආහාරයට ගන්නවා. මේ අනුභවයත් එක්ක තමයි පුතේ එන් අනතුරුව නැවතත් ඔවුන් ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙන්නේ. පුද්ගලයාගේ ශරීරය සම්පූර්ණ වෙනවා. ගැහැණු පිරිමි ස්ත්‍රී පුරුෂ සමාජ භාවයක් ඇති වෙනවා. පෞල් සංස්ථාවක් ඇති වෙනවා. ඊළඟට මේ කාලේ වෙනකොට ඉරහඳ තාරකා පායලා ඍතු විපර්යාස ඇති වෙලා නේද? ඊළඟ પરම්පරාව බිහි වෙන්න පටන් ගන්නවා. ඒ කියන પરම්පරාව බිහි වීමත් එක්ක රටේ ඉඩම් බෙදා ගැනීම හින්දා, කෙත්වතු බෙදා ගැනීම හින්දා, ස්වයංජාත සාල් කියන හෙල්වි වර්ගයේ තියෙන භූමි භාගයන් බෙදා ගැනීම හින්දා ඔවුන් අතර ඇති නැති පරතරයක් ඇති වෙනවා. අන්න එතෙන්දී අපිට චක්කවත්ති සීහනාද සූත්‍රය වැදගත්. චක්කවත්ති සීහනාද සූත්‍රය කියන එතෙන්දී මොකක්ද? මේ කියන ඇති නැති පරතරය උග්‍ර වීම හින්දා සමාජයේ විසංවිධානකාරී වෙන බව, සමාජය තුළ දිලිඳුකම හින්දා හොරමරකම් වංචා දූෂණ සිදුවෙච්ච ආකාරය ගැන, ඒ විතරක් නෙමේ සමාජයේ බොහෝ ගැටුම්කාරී විසංවිධානකාරී තත්ත්වයන්ට පත් වෙච්ච බව, ඊළඟට අර්බුදකාරී සමාජයක ජීවත් වීමෙන් වැඩක් නැහැ, අපි මේ සමාජයේ යහපත හදාගන්න නම් යම් බලධාරියෙක් පාලකයෙක් පත් කරගන්න ඕනි කියලා නිසි පාලකයෙක් පත් කරගන්නවා. ඒ හැමෝගෙම කැමැත්තෙන් ඉදිරිපත් වෙච්ච හින්දා මහා සම්මත කෙනවා. කෙත්තානම් අධිපතීති කත්තියෝ කියලා උට රටේ කෙත්තතු වල බාරකාරීත්වය පවරනවා. මේ වෙලාවේදී හොරමරකම් වංචා දූෂණ කරපු අනුංගාව බැලමෙහෙරකම් කරපු කට්ටිය කුද්ද ලුද්ද සමාචාරා සුද්ධා කියලා ශුද්‍රයන් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, තමන්ගේ පාඩුවේ වෙලහෙළඳාම් කරපු කට්ටිය විසුම් කම්මන්තේ පයෝජෙන්තීති වෙස්සා කියලා කවුරු බවට පත් වෙනවද? වෛශ්‍යයන් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ අරාජික සමාජයක ඉඳලා අපිට වැඩක් නෑ. කට්ටිය ගහමරා ගන්න, කට්ටිය හොරමරකම් කරන, කට්ටිය තමන්ගේ පාඩුවේ ස්වකීය අභිමතාර්ථයන් නිෂ්ඨ කරගන්න සමාජයක අපි වගේ පව් නැති කරන්න බලා ඉන්න කට්ටියට වැඩක් නෑ. මේ ලෝකයෙන් මේ ජීවිතයෙන් මිදෙන්න අවශ්‍ය කරන අපිට මේ සමාජ ක්‍රමයේ වැඩක් නෑ කියලා කට්ටියක් කල්පනා කරනවා. ඒ කට්ටිය මොනා කරාද? අවසානයේදී තීරණය කරනවා සමාජයෙන් බැහැර වෙලා වනගත වෙන්න. එහෙනම් මතක තියාගන්න, මහා බ්‍රහ්මයාගේ ශරීරයේ විවිධ තැන්වලින් පුද්ගල ප්‍රභවය සිද්ධ වුණේ නැහැ. එහෙම නැත්නම් දෙවියෙක් ඊශ්වරයෙක් මේක මැව්වේ නැහැ. මේක අනිවාර්යම මවා දක්වන්නට යෙදෙන්නේ කොහෙදීද? මවා දැක්වීමකින් නොව හේතුඵලවාදීත්වයක ප්‍රතිඵලයක් ඇටියට මොකක්ද මේ සමාජය ඉදිරියට විකාශනය වෙච්ච බව. ඉතින් මේ ආකාරයට තමයි දරුවනේ අපි සමාජ සම්භවය හා විකාශනය හඳුනා ගන්නේ. එහෙනම්
ජාතික රූපවාහිනිය දිනමින පුවත්පතත් එක්ක බෞද්ධ ශිෂ්ටාචාරය පාඩමක් නැවතත් තවත් දිනකදී අරගෙන එන බලාපොරොත්තුෙන් අපි ඔබට සමු දෙනවා. තෙරුවන් සරණයි.